අයිබෝවන් මම ජෙනරල් දයාරත්නායක ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති අපේ රණවිරුවන් අපේ ත්‍රිවිධ හමුදාවේ සමාජික සමාජිකාවන්ටයි මේ විශේෂ පණිවිඩය. අපි මේ වෙලාවේ විශේෂ පණිවිඩයක් හැටියට දෙන්නේ 2009 අපේ රටේ තිබුණු මහා කුරුරු යුද්ධය විනාශකාරී යුද්ධය. අපි සියලු දෙනාම ප්‍රාණදානය, කායදානය, සේවාදානය දීලා අපි මේක මුදාගත්තා. නමුත් ඊට පස්සේ අපේ රටේ සිදුවුණදී අපි සියලු දෙනාම දන්නවා දේශපාලන සමාජ ආර්ථික වශයෙන් ඉතාමත්ම දරුණු පරිහානියකට අපේ රට පත් වුණා, පත් කෙරුවා කියලා අපිට හිතෙනවා. එනිසා අපි ඉතාම විශ්වාසයෙන් ඔබ සියලු දෙනාටම කියනවා මේ වෙලාවේ ඉතාම හොඳ සැලැස්මක් අපි කණ්ඩායම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියලු දෙනාටින් හැම කෙනෙකුටම කතා බහ කරලා ත්‍රිවිධ හමුදාවේ අපි ඉදිරිපත් කරා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට යමක්. මෙන්න මේක ඉදිරිපත් කිරීමේදී කිසිම පැකිලීමකින් තොරව ඔහු එකට අස්සන යොදලා ඒක අනුමත කරා. ඒක තමයි අපිට මේ වෙලාවේ තියෙන ලොකුම හයිය. විශේෂයෙන්ම මෙහි තියෙන ප්‍රධානම දේ තමයි අපි හුඟක් වෙලාවට ඊට රණවිරු සේවා අධිකාරිය වගේ දේවල් හැදුනට ඒක පුළුල් පරාසයකින් මේක සමාජයට අපේ ඉන්න ත්‍රිවිධ හමුදා සමාජික සමාජිකයන් විශේෂයෙන් අපේ ප්‍රාණ දාණය දීලා මිය ගිහිල්ලා ඉන්න ඔවුන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන් ඒ වගේමයි අපේ විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ සිසු නිලයන් සියලු දෙනාමත් ඒ වගේම අපේ සේවයේ යෙදී සිටින අයටත් අනාගතයේදී විශ්‍රාම යන අයටත් ඒ වගේම සේවයේ යෙදී සිටින සියලු දෙනාටමත් මෙහින් උතාම හොඳ අපි ඉදිරිපත් කිරීමක් කරලා තිනවා ඔබට විශේෂත්වයක් සලකලා. මේක ක්‍රියාත්මක වීමට රණවිරු සේවා අධිකාරිය වගේ තිබුණ එක අපි හදලා තිනවා දෙපාර්තමේන්තුවක් බවට. ඒක දෙපාර්තමේන්තුවක් බවට පත් වුණාම තියෙන දේ තමයි රාජ්‍ය මුදල් ලැබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමත ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට ඒක දීර්ඝ වශයෙන් ගමටම යනකම් කුඩා තැනට යනකම් බලපානවා ඒකේ තියෙන සේවාව. තව එක කරුණක් ප්‍රධාන වශයෙන් මම කියලා නවතින්නම් අපේ තියෙනවා වන් රෑන්ක් වන් පෙන්ෂන් කියන එක. ඒ තමයි ප්‍රධානම දේ. මෙහි වෙන්නේ හැම නිලයකටම කවද විශ්‍රාම ගියත් ඒ ඇයට හැමදාම එක සමාන ඒ රජයේ වැඩි වෙන ආකාරයට සියලු දෙනාටම එක හා සමාන වැටුපක් ලැබෙන එක. උදාහරණයක් ඇටියට සාමාන්‍ය සෙබලෙක් ඇටියට විශ්‍රාම ගියා නම් දැනට අවුරුදු 25කට 30කට කලින් ඒ ඇයට ඉතාමත් සුළු මුදලක් ලැබෙන්නේ විශ්‍රාම වැටුප ඇටියට. අද විශ්‍රාම යන අයට ඊට වඩා සෑහෙන මුදලක් වැඩිපුර මුදලක් තමයි ලැබෙන්නේ. මේ විෂමතාවය තියෙනවා. හමුදාවේ සෑම නිලයකටම මේක තියෙනවා. මෙන්න මේ විෂමතාවය නැති වෙලා එක හා සමාන වැටුපක් සියලු දෙනාටම කවද විශ්‍රාම ගියත් ඒ ඇයට එක හා සමාන වැටුපක් ලැබෙන දේ තමයි මේ තියෙන්නේ. මේ විශාල වාසියක් ලැබෙනවා හමුදාවේ විශේෂයෙන් විශ්‍රාම යන අයට.